ජෝතිෂ්‍ය විද්‍යා කීර්ති ශ්‍රී වාස්තු විද්‍යා ප්‍රසාද අභිමානී දේශබන්දු හෝමාගම වික්‍රමාරච්ච වෙදමහතා විසින් සිදු කළ හාස්කම් ගැනයි මේ සටහන. 2022 අප්‍රේල් 8 වෙනිදා හවස 4ට හෝමාගම වික්‍රමාරච්ච වෙදමහත්මයා ලක්වැසියෝ රැසක් පිරිවරාගෙන මයුරපති භද්‍රකාලී කෝවිලට ගියේ රටට සෙත්පතා භද්‍රකාලී අම්මාට පූජාවක් කිරීමට. පූජාව සිදු කර හරියටම මාසයයි දින එකකින් හිටපු අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වුණා. යෝග්‍ය විසඳුම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල එකතුවෙන් සර්වපාක්ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවීම බවට ත්‍රිනික ඒක මහනාහිමිවරුන් අත්‍යවතුම කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම සිවිල් සංවිධාන කළ ඉල්ලීම් ගැන අගමැතිවරයාගේ ලිපිය සඳහන් දින දෙකකට පෙර පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමට අනුව යෝජිත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීම පිණිස පූර්ණ එකඟතාව පළ කරමින් තමන් අගමැති දුරෙන් ඉල්ලා අස්වන බව මහින්ද රාජපක්ෂ මහතා සිය ලිපියේ දක්වා තිබෙනවා. 2022 ජුනි 12 වෙනිදා රටට ආදරය කරන සැබෑ ජනතාව සිය දහස් ගණනක් පිරිවරා පැමිණි කතරගම පාදචාරිකාව. එතුමා රටේ පැවති වර්තමාන තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට සුදුසු පාලකයෙක් ඉල්ලා තිස්ස මහරාම වැවාසල සිට කතරගම දේවාලයට ජනතාව පිරිවරා ගියා. එහිදී සිදු කළ සත්‍යක්‍රියාවේදී විශේෂ යමක් සිදු වුණා. එදා වෙදමහතාගෙන් මිනිසුන් දුටුවේ දේව හාස්කමක්. වෙන කිසිම අයෙකුගෙන් මෙවැනි හාස්කම් ඔබ දැක තිබේද? කතරගම පාදචාරිකාවත් අවසන් වී හරියටම මාසයයි දින එකකින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුනා. පුදුම විය යුත්තේ මයුරපති පූජාවේ සහ කතරගම සත්‍යක්‍රියාවේ ප්‍රතිඵල මාසයයි දින එකක් ඇතුළත ලැබීමයි. 2022 සැප්තැම්බර් මස 18 වෙනිදා ගැටඹේ රාජෝපවනාරාමයේ සිට පාගමනින් ගොස් මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින පරිශ්‍රයේදී පැවැත්වූ පාදචාරිකාව හා සත්කක්‍රියාවට මිනිසුන් දහස් ගණනින් සම්බන්ධ වුණා. මිනිසුන් දහස් ගණනක් එදා රට වෙනුවෙන් වෙදමහතා සමග එක් වුණේ අරක්කු බෝතලයට බත් පැකට් එකකට නොවේ, වෙදමහතා පිළිබඳ තිබූ අතිමහත් විශ්වාසයටයි. ඔබට පුළුවන්ද කොරෝනා සුව කරන්න? එදා මිනිසුන් වෙදමහතාට දෝෂාරෝපණය කරද්දී එතුමාගේ සූක්ෂම දැනුම භාවිතා කර හෙළ වෙදකමම නවීකරණය කර
සුප් එකක් ලෙස සාදා ලංකාවේ රජයේ රෝහල් වලට ලබා දීමට සැලසුම් කළා. එකකින් කොරෝනා සුව කිරීම හාස්කමක් නොවේද? කොරෝනා සුප් එකේ ප්‍රතිඵලය නම් කොරෝනා වෛරසය ආසාදනය වී දැඩි සත්කාරවල අවසාන මිනිත්තු කිහිපය ගත කරන රෝගීන්ට පවා වෙදමහතා ලබා දුන් කොරෝනා සුප් එකේ ප්‍රතිඵල 100%ක්ම බලපෑවා. මම හැමදාම කියන දෙයක් තමයි සුප් එක හෝ ටැබ්ලට් එකෙන් හොඳ කරනවා කියන එක. මම අනිවාර්යයෙන්ම දන්නවා අද වෙනකල් කිසිම ලෙඩෙක් සුව හරියට මේ වට්ටෝරු හරියටම කරොත් අනිවාර්යයෙන්ම ලෙඩා ජීවත් වෙන එක, ලෙඩා නිරෝගී වෙන එක ඒකාන්තයි. දැඩි සත්කාර ඒකකවල සේවය කළ වෛද්‍යවරුන් පවා බලාපොරොත්තු අත්හැර තිබියදී වෙදමහතාගේ කොරෝනා සුප් එකෙන් ජීවිත කීයක් නම් සුවපත් වූවාද? අවස්ථාවන්වල රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ මරණාසන්නව සිටි රෝගීන් සමීපයටම ගොස් හොමාගම වික්‍රමාරච්චි වෙදමහතා තමන් විසින්ම ප්‍රතිකාර කරමින් ඒ රෝගීන් සුවපත් කරන්නට කටයුතු කළා. මෙවන් හාස්කම් සිදු කළ දේශබන්ධු හොමාගම වික්‍රමාරච්චි වෙදමහතා හෙළයේ මහා වෙදදුරු බව නැවත නැවතත් සපත කොට තිබේ.